සරණයි කවුණාවන්ත ගුණපට සත්පුරුස පින්වර්ත්නයේ. ජපානයේ පදිංචි සුපින්වත් නිර්මා දනංජයේ මහත්මානන්ගේ පින්බර ආරාධනාවෙන් වස්සාන සමජයේ පංචසීලයේ මුල්ුකරගෙන බ්‍රහස්පතින්ද්‍රා දිිනවල්ඩි සිදු කරන්නට බලාපොරොත්තුවන ධර්මදේශනා මාලාවේ පළමු ධර්ම දේශනාව ආරම්භ කරන්නටයිම සූදානං වෙන්නේ. සමන්තාචකවාලි සු අත්‍රගච්චන්තුදීවතා සද්ධම්මංමුනිරාජසේ සුනන්තු සගමොක්ක දම් දම්ම සවනකාලු අයන් බදන්තා दं स्वालयन् वदन्ता दं स्वनकाल अयं वदन्ता नमोतस्य भगवतु अर्हतु संबुद्धस्य නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුත්දස්සේ, නමුතසේ භගවතු අරහතු සම්මාසම්බුත්දස්ස. පානෝභවි පානස්න්නේී වදකචිත්තමු පක්කමෝ. තින ජීවිත නාසුවේ අංගා පංචෙ වදසිමීතති කවුණාවන්ත ගුණබර සත් පුරුස පින්වත්නී සුපිංවත් ජපානී පදිංචි නිර්මා දනංජය පින්වත් මහත්මානංගේ පින්බර දායකත්තන් සහ සංගධායකත්වින් ආරාධනාවෙන් පංචසීලයේ මුල්කරගත් ධර්මදේශනා මාලාවයි අද මේ ආරම්භ කරන්නේ. මේ පින්බර ධර්මදේශනා මාලාව සිදුකරමින් නිර්මාල් ධනංජයේ පින්වත් මහත්මා එතුමානන්ගේ ලොකු අයියාගේ පුතා ගීසත් විදසන පුතනුවන්ට මේ අවුරුද්ධී පස්සනිමාසේ මුලෙඉඳල රෝහල් ගතවන්න පින්වත් පුංචි පුතනුවන්ට ඉක්මන්සූ පත් භාාවී ලැබීවා නිදුක් නිරෝගී දීර්ගාල්ස ලබීවා එකළ අසර්වාද කරනවා. ඒවාගේම පර්ළුව සැපත් වූ ආචියම්මා ගමි උපාසිකා මෑණියන්ට මෙවසරේ ජූනිමාසේ පාළුව සැපත්වුණු එතුමියට පර්ලුවවසයෙන් පුුණණ්‍ය අනමෝතනාවන් කරනවා. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගාල්ස පාර්තනා කරනවා. ධර්මස්වනයකරන ඔබ හැමරිනාටම චතුරාර්ය සත්‍යාව භූතිඥානයේ පිණසම මියුතුම් ධර්මදීශනාවං ඊකාන්තීම හිීතු සම්පත් වීවායකිල හැමට සෙත් පතනවා. කවුණාවන්ත ගුණපුර සත්පුරුස පින්වත්නී. පුනිවන්ත ඔය ඇත්තන්ත අදාපී ඔබ නිවාරීම රකින්න ඕන පංචසීලයේ පලවැනිසිල් පදීවන. පානාති පාතා වීරමනී සික්කාපදන් සමාධයාමි කියන සිල්පරය මුල්කරගෙන ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පිවතුන මේ ශාසනයේ තුළ හතර ගොල්ලක් ඉන්නවා. ඉතමයි භික්‍ෂු බිස්සුනි උපාසක උපාසිකා කලා කියන්නේ. භාගවතුන් වහන්සේ දීශනා කරපු උතුම් සීසදධර්මය පිළිපරින එයා කාරයේම දිවි පරදුව තබා පිළිපඩිමින් භාගිවතුන් වහන්සේ දීශනා කළ උතුම් ගමනාන්තී වන සතර මග සතරඵලයන්ගේ අවසානයේ රහතන් වහන්සේගේ අනුපාදිසේස පයනිර්වාණයේ දක්වා යන ගමනැත මේ හතරගොල්ලම බැඳී ඉන්නවා. මේ හතර පිරිසෙන් භික්‍ෂු බිස්සුුණීන් වෙනුවෙන් වෙනම විනේසිල් පද භාගිවතුන් වහන්සේ පනවල තියෙනවා. ඒවා පී විනේ පොත්වොල තියෙනවා. උපාසක උපාසිකාවන් පිළිබඳව බොහෝ දේශනා තියෙනවා. ඒවාී සූත පිටකීහි විසිරිලා පවතිනවා. ගී ජීවිතය ගතකන ඔය ඇත්තුො උපතින් බෞද්ධෙක් උපතින් උපාසක උපාසිකාවක් වෙන්නේ නැහැ. උපතින් ඔය ඇත්තන්ත ඒ පරපුර හිමි වුනාට ඔබ උපාසක උපාසිකාවක් වෙන්න නම්. සිව්ුවනක් ප්‍රියස නියෝජනය කරන කෙනෙක් වෙන්න නම්. මුලිම්ම තොනුරුවන් සරණ යන්න වෙනවා. තොනුරුවන්ම පිහිට කරගන්න වෙනවා. තොනුරුවන්ම සරණ යන්න වෙනවා. එහෙම නැතුූ ඔය ඇත්තන්ට උපාසක උපාසිකා බව ලබෙන්න්නේෙ නැහැ. කවුණාවන්ත ගුණබර පින්වර්ටනී. තුරුවන් සරණයමෙන් ඔය ඇත්තන්ට ලවකික ලෝකෝත්තර වස්සයෙන් ප්‍රතිඵල ගොඩක් ලැබෙනවා. ලෝකෝත්තර විදිහටෝගට සූහන් සකදාගාමී අනාගාමී අල්හත් කියන ඒ සතර මාර්ගයන්ගෙන් කෙලෙසුම් ප්‍රහණය කරමි මාර්ගපල්ලාබි උතුමික් වෙන්න පුළුවන්. ඒ ලෝකෝත්තර සුවයන් අතර වටිනාම පලටික මාර්ග පල වෙනකොට ඔය ඇත්තන්ට යින් ලබන්න පුළුවන් උතුම්ම ආනිිසංසී තමයි නිවන් දැකීම කියලා කියන එක. නිවන් දැකීම තමයි ලෝකෝත්තර වසයෙන් ඔබට ලබන්න පුළුවන් උතුම්ම සැනසීම. තුනරුවන් සරණයේමෙන් ඔය ඇත්තන්ට ලෞකික වස්සයෙන්. ඇස්සල පෙනීම කංවල ඇහීම උපත්ති දවය උපපත්ති නිදුක් නිරෝගීකම් බවභෝග සම්පත් සුකිිතමවිතකම් සුවපත්කන් සැපවත්කම් මෙලව දියුණුවට ඕන කරන හැමදේ වගේම. හේතු සම්පත් මොහොකුරාගිහිල්ල ඉත්මං අවස්ථාවක මඟපල් ලබන්නට ඕන කරන සියලුම ලෞකික සැපසම්පත්තික ලැබෙනවා. ඔයි පින්වතුන් තුනරුවන්සාරණගියොත්. ලෞකික ලෝකෝත්තර වසේෙන් මේ ලෝකෙ තියෙනවා නම් මොනවහරි සැපතක් ඒ තියෙන සැපසම්පස් සියල්ලම ඉහලින්ම ලබාගන්න පුළුවන්. ඒකට හේතුව තමයි තුනුරුවන් සරණ යන ඔහ ඇත් තංව. ඔබේ නාමරූප ධර්මවලට බලසම්පන්නම හේතුව බවට පත්වෙලා තියෙන කර්මය කුසලයෙන් ශක්තිමත්වන හිදා. තුනරුවන් සාරණයන ඔය ඇත්තන්ගේ. කර්මජහේතුව අනිවාරම බල සම්පන්න කුසලයක්ම වෙනවා. කුසල්ම රැස්වන ඔබේ ජීවිතයේ බබලන්න ඒ කුසල විපාක මේ මොහොතී ඉදම්ම දිට්ටදම්ම වීත්නිය වස්සයි දම්ම. ඉක්මං අවස්ථාවක මඟපල් ලබා සසරින් යෙකුට වෙනකන් යහපත් ප්‍රතිඵල සියල් ඔබට ලබා දෙනවා. සියල්ලම ලැබෙන්නේ තුනුරුවන් සරණ ගියොත්. ඔබ තුනුරුවන් සාණගිහිල්ලා පන්සේරකිමින් කටයුතු කරන වනම්. සත්පුරුල්ස පින්වර්ත්නි ඔබට පුළුවන් සතර අපාය දොරටු වහගෙන මනුල්ස උපාත්ති දීවය උපාත්තිහෙම ලබන්න. ඔබට දෙවිකෙනෙක් දේවතාවයක් වෙන්න පුළුවන්. ඒ දෙවියන්ට ඒ දේවතාවයට සියලුම දිව සම්පත් විඳින්න පුළුවන්. මනුස්සදෝක මනුල්සයෝ දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා. දිීවලෝකවල ඉන්න දෙවියන්ට මනුස්සයයින්ට උදව් කරන්න පුළුවන් සී මාවක් තියෙනවා අපිහිට වෙන්න පුළුවන් සහි මාවක් තියෙනවා. යම්යන් සහයෝගයන් දුන්නට දෙවියන්ට බෑ කර්මජ හේතෝ වෙනස් කරන්න. ඔය පින්වතුන්ට තුළුරුවන් ිහිත කර ගැනීමෙන් තුනුරුවන් සරණයයෑමෙන් ලැබෙන දේවල් ඔබම දීවලෝකයකු උපත්තිය ලබලයිද්දිී ඔබේම ඥාතීන්ට මිනිස්ලෝකීන්න ඥාතීන්ට ඔබට දෙන්න පුළුවන් කමක් නැහැ එතකොට දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ ඔබ පින් අනමෝදන් කිරීම සහ දෙවියන් සතුටුවන විදිහට ඔවුන්ගේ සහයෝගයක් උදව්වක් උපකාරයක් විදිහට හැයි ඒ ඇයට බෑෝබේ ඇස්වලපිනීම කංවල ඇහම වගේ කර්මච වස්තු රූපයෝ අකණ්ඩෝ පවත්වන්නට. මොකද තමතමාද ඇස්කරගන්න කර්ම තම තමන්ට හින්දා. එනිසා නොවනැති මනුස්සයක් වේවා නොුව නැද දෙවියෙක් වේවා තුනුරුවන් සරණ යන්නට ඕනේ. මනුස්ස ලෝකීන්න ඔබ උපාසකයෙක් වෙන්නම ඕනේ. යතෝකෝ මහානාම බුද්ධන්සර නංගතෝ හෝතියි. දම්මන් සර නංගත හෝතී, සංගන්සර නංගත හෝති. එත්තාබතාකෝ මහානාම උපාසකෝ හෝති, භාගිවතුන් වහන්සේ උපාසකයෙක් වෙන ආකාරය ඒ විදදිට දෙශනා කළා. යම්කිසි කෙනෙක් බුද්ධරත්නය සරණ යනවා නම් ධර්මරත්නය සරණ යනවා නම්, සංගරත්නය සරණ යනවා නම් අන්න ඒ තුනුරුවන් සාන ගියකෙන. ඒ තුනුරුවන් සාන ගිය කෙනා තමයි උපාසකයෙකෝ උපාසිකාවක් වෙන්නේ. පිින්වත්න බුද්ධරාත්නය ධර්මරත්නය සංඝරාත්නය සරණ යන ඇත්තෝ පිහිට කරගන්න ඇත්තු මේ ලෝකේ ලබන්න පුළුවන් උතුම්ම සැනසිල්ල ලබා ගන්නවා. උපාසික පින්වතුන්ගේ සහ උපාසිකාවන්ගේ ගුණ දහය අපේ නාගසේන මහරහතන් වහන්සේ මිලින්ද රජතුමාට දේශනා කළා. ඒය ඔය ඇත්ත පරම්පරාවෙන් බෞද්ධයවෙන්නේ නැහැ ඔය ඇත්තු උපපැන්න සහතිකයට බෞද්ධ කරන්න අත්බෑ හරියට බෞතිස්ම කරනගේ බෞද්ධ වෙන්නේ නැහැ ඇත්තන්ට බෞද්ධෙක් නැත්නම් උපාසක උපාසිකාවක් වෙන්න නම් තුනුරුවන් සරණ යන්න වෙනවා. පන්සේ රකින්න වෙනවා. ඒ ගමනයේදී ඔබ තුළ මෙන්න මේ කියන ගුණ දහයතියෙන්නම ඕනේ. උපාසක පිින්වතේ පිින්වතියක් ලඟ මේ ගුණ දහ යතියෙන් ඕනෙ පළවැනි ගුණේ තමයි. සංගරත්නය වගේ සමාන සැප්පදෝක් ඇතිව ධරමයම තමන්ග ජීවිතේ. එකම අධිපති ධර්මය කරගෙන තමන්ගේ ජීවිතය එකම මඟපෙන්වන්නා පිළිපදින්නා පිළිගන්න ජීවිතේ හැඩගස්සා ගන්නා පිළිගන්න එකම කාරණාව ධර්මය බවට පත්කරගෙන ජීවත් එන්න ඕනෙ පලවැනි ගුණය. සංගදත්නේ මේ ලෝකෙ ධර්මයම තමයි අධිපති ධර්මය කරගෙන ඉන්නේ. කිසිම කෙනෙක්ගේ. සාමාන ජීවිතය ගිහි මතවලට අදහස් වලට සංගරත්නය වෙනස් වෙන්න නැහැ. ධනවතුන්ගේ ධනේස්සර සංගරත්නය ගුණේ වෙනස් වෙන්න හැ. බලවතුන්ගේ බලේසර සංගරත් ගුණේ අධිපති ධර්මක්‍රමය වෙනස් වෙන්නහැ. කාන්තාවගේ පිරිිමියෙක්ගේ ඕනෑ පාකංගුලට සංගරත්නය වෙනස් කරන්න බැහැ. අපි මෙච්චරවීදමක් කලා අපි මෙච්චරක් දේවල්කනො එ නිසා අපි වෙ කියන විදිහට හාමුදුරු නටන්න ඕනෙ මෙහෙම කියලා. ගිහි අයට ඕන විදිහතයේ පුතක් ජන කෙලෙස් බර ජීවිතයේ හැටියට. සංගරාත්නය වහස්සුරවන්න බෑ සංගරත්නය හැසවෙන්න සම්පූණයම ධර්ම විනයට අනුව. සංගරත්නයේ ජීවිතයේ හැඩගහෙලතියෙන්නේ ධර්ම විනයට අනුව. එතකොට සංගරත්නය වගේම ගිහි උපාසක උපාසකා වෝ ජීවිතයේ හැඩගස්ව ගන්න ඕනේ තවත් කෙනට ඕන විදිහට වෙනස් වන දිහට නෙමේ ධර්ම විනයට අනුව එතකොට ඔබේ ජීවිතය සම්පූණයම ඔබ ධර්මවිනේ අනුවයි මෙහේවා ගන්නට ඕනේ ඒ පලවැනි ගුණය ඒ ඔබ තුළතියෙන්ට ඕන. දෙවනි ගුණේ තමයි දන් දෙන්න කැමති කෙනෙක්වෙන්න ඕනේ. ඔය ඇත්තන්ට ඔය ඇස්සල පෙනීම කංවල ඇහීම ඔබට ඔය ආහාරපාන ගිවල් දොරුවල් යානවාහන දීපලීදකඩං බවභෝග සම්පත් වගේම නිවන් දකින ගමනේදී නිවන්දකිින් අවස්්‍ය කරන උපපත්ති වගේම එහි පැවැත්ම වගේම ඔය ඇත්තන්ට ඕන කරන කායික මානසික සියලුම කවුණු පසු පස්සේ දන්දීම කියන එක බලවත් හේතුවක්. දන්දින තරමටම ඔය ඇත්තන්ට මගපල් ලැබිය හැකි හේතුක උප්පත්තියත් ඉක්මවාගේ තිහේතුක මනුල්ස දීව තත්ත්යකට පත්වෙන්න්න පුළුවන්. රිිහේතුකයින් අහේතුක සුගතයින් අහේතුක දුගතන් මඟපල් ලබන්න නොහැකි තත්ත්වලට පත්වෙන්නේ. හැබැ දන්දීම ඔබට අනිත් පාරමිතා නවේම දියුණු කරගන්න අත්‍යවාස උපකාරය කවනක් වෙනවා. දන් දෙන්නට කැමති කෙනෙක් වෙන්න ඕනේ. බුදුදහම ගැන නිරවුල් වැටහීමක් නැතිවූදවිය බුදු දහම අත්හැරීම ගැන උගන්නන දහමක් කියලා කියනවා. ඒක සම්පූණයේ වැරදි කතාවක් පින්වතිී බුදුදහම තුළ උගන්නන්නේ ආර්යස්ථායික මාර්ගය. ඔබ දුක්කසත්‍යය සමුදේශත්්‍යය නැතිකරන්නට පිළිපඳන්න වෙන්නේ ආර්යස්ථායික මාර්ගි. ඒ ආර්යස්ථායික මාර්ගය අත්ත ඇල්ල බැහැ. ඔය පිින්වතුම්, විපාක ධර්ම ලැබෙන විදිහට දානාදිය කරගන්න ඕනේ පූර්ව මුංචන අපර කියන තුන් සිතම පහදවාගෙන ඒ උසල චේත්නාවලට විපාක ලැබෙන විදිහට ජීවත්වෙන්නත් ඕනේ. එතකොට අපට චේත්නාවාරයයට ඔබ අත්හැරියොත් ඔබ සසර අනාතයෙක් වෙනව හේතු ඔබට විපාක දෙන්න කුසල විපාකයෝ නැතිවෙන එක. එනිසා ඔය ඇත්තුො යහපත් කුසලි විපාක ලැබෙන විදිහට ඔබේ දෙලුව දියුණුව සලසගන්නට ඕනි තුන්වෙනි උපාසක පින්වතෙක් ළඟ තියෙන් ඕන ගුණේ තමයි පින්වතුනි මේ සම්බුදු සසුනයේ පිරිහීම සිද්ධ වන විදිහ තේරුම් අරගෙන සම්බුදු සසුන පිරිහෙන්න දෙන්නේ නැතිව ඔබේ ශක්ති පමණින් ඒක ආරක්ෂකරගන්නට ඕනිේ උපාසක පින්වතු සම්බුදු සසුන පිරිහෙන්න දෙන්නේ නැතුවේ දිවිහිමියෙන් දැකගන්නට ඕනේ ඒක වටිනා උපාසක ගුණයක්. හතර වැනි උපාසය කුණේ තමයි ලෝකයේ සත්්‍යයා මේ ගහලෝක විස්වය ආදීමේ කිසිම දෙයක් ගැන කුතුහලයක් ඇතිකදගන්න නැතුව නිවැරදි දැක්මේ යුක්තව ඔබට පෙන්නල තියෙන මේ හේතු පැල් ධර්මයන්ගේ කියාකාරීතය හොඳට දැනීගෙනගෙන ක සත්වයෝමයේ සංසාධික කතාන්දරයේ සියලු කවුණු නිරවුල්ව අවබෝධ කරගෙන නිවැදි දැක්මක් ඇති ජීවිතයේ මංගල්ලයක් බවට පත්කර ගත්ත නිවැදි දැක්මක් තියෙන කෙනෙක් වෙන්නට ඕනේ. ඊළඟ පස්සන කවුුණ තමයි තම මරණව කිව්වත් තමංව ගාතනය කරනව කිව්වත් තමන්ව සම්පූර්ණයම විනාස කළ දානව කිව්වත්. තමන්ගගේ ජීවිතයේ හින්දවත් බුදුරජාණන් වහන්සේ අත්්‍ය ඇදලා වෙනත් සරණක් වෙනත් පිහිතක් වෙන ශස්තූක කෙනෙක් හොයන්න නැහැ. තමන්ග ජීවිතයේ හින්දවත් උපාසක උපාසිකාවන් වෙන ශාස්තූ කෙනෙක් වෙනත්ගෙනෙක් සරණයන්න කෑම බීමදයානවා හන දීපල වෙන්ුවෙන් තමන්ග සසර ගමන අනතුරට හෙලාගන්න භාගිවතුන් වහන්සේම සරණයනවා. භාග්‍යවතුන් වහන්සේම තමන්ගේ ශාස්තූන් වහන්සේ බවට පත්කරගන්නවා. ඒ වගේම මේ උපාසක උපාසිකාවන් තමන්ගේ ශරීරයෙන් තමන්ගේ වචනයෙන් කිසිම නරකක් කරන්න හැ. තමන්ගේ කයින් වචනයෙන් හරිදේ මයිකරන්න අද පංච සීලයේ ගැන දීර්ශනා කරනකොට පංච සීලයේ කයින් කරෙන නිවැදිකාරුණු වචනයෙන් කරන නිවැදිකාරණ. ඒ හැම සිල්පදයකම තියෙනව පලවැනි සිල්පදය දෙවන සිල්පදේතුන් වන සිල්පදේ පානාති පත්තා දිිනාදා නාකාමිස් මිච්චාචාරා. සරීරයෙන් සිදුවන වැරදිවලින් වැලකීම. බොරුකීම වචනයෙන් සිදුවන වැරැද්දෙන් වැලකීම. මේ විදිහට පින්ුවර්ත්නිි ඒ කවුුණු තේරුම් ගන්නට ඕන මද්‍රව්‍ය සරීරයෙන් සිද්ධ වෙන්නේ. එදොට කයින් වචනයෙන් ො තමන්ට පිවූජනවත් යහපත් හොඳ කුසල කරමමයි කරගන්න මේ උපාන්සකු පාසිකා වෝ ඒ අයි නිතරම සමගියෙන් ඉන්න කැමති පිරිසක් මේ ලෝක බෞද්ධයින්ට හතු ොනැහැ වෛරක්කාරයෝ නැහැ මේ ලෝකේ බෞද්ධයින්ට ඉන්න තමන්ට වගේම අනුන්ටත් මෛත්‍රී කරන්න පුළුවන් මෛත්‍ර ඇ යහපත් සත්පුරුසියෝ ගොඩක් මේ ලෝක බෞද්ධයෝ කියන්නේ පවත්නී කිසිම හතුරෙක් නැති පිරිසක්. බෞද්ධයෝ තමන්ටත් මෛතයකනව අනුන්ටත් මෛතීක නමාමින්ම. සියලුම ඉපදනු ඉපදන්න ඉන්න සියලු දස දෙසාවාසිෙන් සියලු සත්වයෝම. වෛර නැත්තෝවෙෙත්වා තරහා නැත්තෝවෙෙත්වා දුක්්පීදා නැත්තෝවෙෙත්වා බිය වුවදුරු නැත්තෝවෙෙත්වා ඉල්සියා නැත්තෝවෙත්වා දු වෙෙත්වා නිඳූ ගිවත්වා සූපත්වෙත්වා නිවන් දකිත්වා කර තමන් වගේම අනිත් අයතත් තමන්ට වඩා අඩුවෙනසක් මොනවත් නැතුව ඒ වගේම සුවේ ලැබෙන්න්නට සූපත්කම ලැබෙන්නැට මෙසත් පතුරු වොනමේ බෞද්ධ උත්තම යූපාසක උපාසිකා වූ. ඒ උදවිය මේ මුළු ලෝකේටම සතා සවපාාවන්ට මුළු මහත් විස්සේයටම සියලු සත්වීන්ට මහා සාන්තියක්. නි පාසක උපාසිකාවක් වෙනවානං ඔබ ඔබ ලොවට මහා වැඩදායක උතුම් සත්පුරුස පුුණ්්‍යවන්තයේ පුුණ්‍යවන්තියක්. ඒ වගේම නල්වැනි උපාසක ගුණේ අටවැනි උපාස ගුණේ තමයි මේ ලෝකෙ අනිත් ඇත්තන්ගේ සැපත දැකළ ඔවුන්ට ඉරසියා කරන්න නෑ මේ උපාසක උපාසිකාවං. තමතමා සියලු සම්පත් විඳින්නේ තම තමන් පෙරසංසාර කරගෙන් තියෙන දානාදී පුුණ්්‍ය කරමයන්ගේ විපාක විදිහට. එනිසා මේ පින්බර උපාසක උපාසිකාව! සත්පුරුස පිංවර්ත්න අනිත් ඇත්වූ කරගත්ත පුන්න කරමවල විපාකාද බෘද්ති විඳිමින් සතුටින් ඉන්නකොට ඒදිහා බාල ඉල්සියා කරන්න හැ. තමන්ට සැපසම්පත් විඳින්න පුළුවන් විදියට කුසල කරම කරගෙන ඒවායේ විපාක ලබාගෙන සුවසේ, සසරින් ඉගොඩ වෙනකං ඒ ඇත්තූ සුකිත මහිතව කටයුතු කරගන්නවා. නඇත්තුව දේශහිත් ඇතිකරගෙන අනුන්ට ඉය සයා කරන්න හැ. මේ උපාසක උපාසිකාවන් මේ සම්බුදු සසුනතුර හැසිරෙන්න්නේ අනුුව රවට්ටන්න බලාගෙන නෙමෙයි. හෙද සාසීට එකඟව නිතරම හදවතට එකඟව අනුන්ගෙන් ලබන දානයට නයනොවී කටයුතු කරන බිස්සු බිස්සුනන් අනුන්ට නයනොී උපාසක උපාසිකාවන් කටයුතු කරනවා. මේ ි‍ු ිසුුණී උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිස හදසාක්ෂයට එකඟව හදවතින්ම තමයි පිංවවත්නය සම්බුදු සසුරතුර හැසිරෙන්නේ. මේ පින්වතුන් වහන්සේලා කිසිම හේතුවක් මත තවත්ගෙනෙට බඩක් නොවනාකාරයේ ජීවන වැඩපිළිවෙල සකස් කරනවා. ඒ වගේම දහැ වැනි උපාසය ගුණේ තමයි. බුද්ධරාත්නය ධර්මරත්නය සංගරත්නයේ විතරයි මේී උපාසක උපාසකාවන් සරණයන්නේ. වෙනත් මනුස්යෝ, දෙව්වරු, රජවරු, බ්‍රහාක්්මනයෝ, බ්‍රහ්මයෝ ඒ කිසිම ලෞකික කෙනේ සරණයන් නැහැ. ලෞකිකත්තට වඩා උසස්මදේ ලෝකෝතර උතුම්පුුණ්‍ය භූමිය, ලෝකෝත්තර භූමියට අයත්වන තිවිත රත්නේ තමයි පින්වත්න සරණයන්නේ ඒමයි එකම පිහිට කරගන්නේ. නාගසේන මහරාතන් වහන්සේ මිලිඳු මහරත්තුමාට එහෙම දේශනා කළා. පින්වතුනී උපාසක උපාසිකාව තමන්ගේ ජීවිතයේ පවත්වාගන්න ආයුධ වෙළදාම කරන්න හැ. වහල්වෙළදාම මස්වෙලදාම මත්පැන් වෙලදාම විසවෙළදාාම මේව කරන්න. මේ වගේ විංගුණු බොහෝම පින්බල ජීවන වැඩපිරිවලක් මේ උපාසක උපාසිකාවන්ට තියෙන්නේ. උපාසක උපාසිකා ඔබ තුනරුවන් සාණගියාට පස්සෙ පන්සේ රකින්නම ඕනෙ. ඒ පංච සීලයේ පින්ුවත්නිි පලවන සිල්පදේ තමයි පාන අතිපාතා අවේද මනී සික්කා ආපදන් සමාධයාමි. අද ධර්ම දේශනාව දේශනා කරෙන්නේ මේ සිල්පදයමුල් කරගෙන. පාන අතිපාතා අවේද මනී සික්කාපදන් සමාධයාමි මම සසර දුකින් එතරවීම පිණිස අනුන්ගේ පණ නසන්නේ නැති කෙනෙක් වෙනවා. මම පරපණ නැසීමෙන් වලකින කෙනෙක් වෙනවා. කොඩා කොහුම්ඹියේක්ගෙවත් කිසිම සත්්‍යයගේ කිසිම ජීවිතයක් මම නසන්න හැ. අනුන්ගේ ජීවිතයේ විනාස කරන්නෙක් නෙමෙේ මම. අනුන්ගේ ජීවිත නසන්නෑ සියලු සත්වයෝ මනුස්්‍යයෝ වගේම තමන්ග ජීවිතවලට හරිම ආසයි ආදරේ. හමන්ගේ ජීවිතය වෙනුවෙන් ඒ ඇත්ත නොකරණ දෙයක් නැහැ ඒගේ ජීවිත නසන් ඇති සත්පුරුස උත්තම උපාසක උපාසකාවක් වෙනවා. ඒ විදිහට නොව නැති උපාසක උපාසකවෝ කටයුතු කරන්නේ. පිින්වත්නය සත්වයගේ ජීවිතය පවත්වාගන්න පුළුවන් කාලයේ තීරණය වෙන්නේ ඒ සත්වයා උපත්වය ලබලා ඉන්න බවයේ ඉන්න පුළුවන් උපරිම ආයුකාලයත් ඒකෙනගේ කරගෙන තියෙන කුසලා කුසල කරමත් ඒ දෙකමහෝ පෙර සංසාරය කරගෙන් තියෙන අකුසල කර්මයක් නිසා ජීවිතේ නැසෙන්න කාරණාවක් ඔන්න වගේ කවුුණුවලින්. එහෙම ස්භාවිකව ඒ ඇත්තන්ට සිද්ධ වෙන්න තියෙන මරණය තවත් කෙනෙක් විසින් නසන්න හොඳ නැහැ. සත්වේගේ ජීවිතයේ පවත්වන්න තරන්තියෙන කාලේ පවත්වාගන්න දෙින් ඇැතුව මොකක් හරි උපක්‍රමයකින් අනිත් ඇව ඝාතනය කරනවා නම්. ඒ පරපර නැසීමක් වෙනවා. සත්්‍ය ඝාතනයක් වෙනවා පලවෙන සිරිපදය කඩා ගැනීමක් වෙනවා ඒක කරනකොට ඒ අයට ඒ අයගේ චිත්ත සන්තතියේ පානෝ භවය පාන සඥී වදක චිත්ත මුපක්කමූ. තේන ජීවිත නාසෝව අංගාපංච වදස්සමේ කියන මෙන්නමි අංග පහෙන් තමයි පිංවර්නි කෙරෙන්නේ. පානෝ භවේ පාන සං්ඥී වදක චිත්ත මුපක්කමු, තේන ජීවිත නාසෝව අංගාපංච වදස්සමි, පානුව භවී පණ ඇති සතෙක් වෙන්නට ඕනේ. පාන සං්ජී පණ ඇති සතෙක් බව දැනගන්නට ඕනේ. වදක චිත්ත පනයට සත්වයා මරන්නට කැමැති හිතා ඇතිවෙන්නට ඕනි. මපක්කමෝ ඒ සත්වයා මරන්න උපක්‍රමයක් කරන්න ඕනි. තේන ජීවිත නාසෝව ඒ උපක්්‍රමය අර සත්වයා මරන්නත් ඕන අංගාපංච වදාසීමේ ඔය අංගපා සම්පූර්ණ වෙන්න ඕන පනඇති සතෙක්වීම පණඇති සතයෙක් බව දැනීම මවනු කැමැති හිත මරන්න කරන උපක්්‍රමේ එවපක්‍රමයෙන් සත්්‍යයා මානයට පත්කිරීම ඔය අංගපා උනොත්තමයි පළවෙන සිල්පදේ කඩෙන්නේ පරපණ නැසීමක් වෙන්නේ. ඔය අංගපා තියෙන්න ඕන එතකොට ඒඇයග චිත්තසන්තතිය දේසමූල හිතකින්සා ඒ චෛතසික වලින් සැකසෙනවා. ඒ අයට ඒ කරගත්න ප්‍රාණගාතයහින්ද මැවනට පස්සේ නැවත උප්පාත්තිය එක්කො නරකයේ එක්කො තිරිසං එක්කො පේතයේ එක්කො අසුරේ උපදින විදිහ උපතාක් වෙනවා. අපාය හතරින් සතරට වැටිෙනවා. මේ අපායි භූමි හතරින් එකකට වැටලා අසහි මාන්තික දුක්කරදර ගොඩක් එයට විඳින්න සිද්ධ වෙනවා. සත්්‍ය ඝාතනය කරන උදවිය මානිම්මත්තේ සතර අපාගත වෙනවා. ඒ උදවිය සත්්‍ය ගාතනය කරලා මැරිලා අපායි උපදින්න කරින් දැන් ජීවත්ත ඉන්න කාලෙත්. හරියට චුන්ද සූකරික දුක්වින්ද වගේ. ඌර මරන්න ඌරන්ට වදදිදී. හිරිහැර කරපු විදිහටම චුන්දසූකරිකටත් අන්තිම දිනකීපේ අසී මාන්තික දුක්විඳමි මැරි සිද්ධ වනාා. ගෝගාතය කතාවේ ඒ ගවයිම් මරමින් කටයුතු කරන පුද්ගලය ත ගෙදර පිටිපස්ස හිතේ ගවයෙක් මරල මස්වවිකුන්ල තමන්ගේ ආහාරයට කොටසක් විංකරගෙනක් බිරිඳටගෙන අල්ල දෙනවා. මේ පුද්ගලය නා්‍ය යනවා. මේ වෙලාවේ මේ ගෙදරට මස්මරන්නගේ යහළුව එක්කෙනවා ආගන්තුකව් පිරිසත් ගෙදරටාව කියලා ඒ අයට කන්න දෙන්න ගව මසිල්ලගෙන හැබැ පිංවතු ගම සම්පූණීම අවසංවෙලා ගෙදර කන්නේ විතරයි තියෙන්නේ කියලාර බිනිිඳ කියනවා. මේ පුද්ගලයා ගෙට බලින් ඇතුල්ලලා උයන්න තිබ්බ මස්තිි කාරගෙන යනවා. අ මස්මාන වැද්ද නාල ගෙදට ඇවිල්ල කෑම පත කන්න අතට ගන්නකොට මස්නෑකෝක ලහනකොට යාළු ඇවිල්ල බලින් අරංගියයා කියලා කියන්නේ. බිින්දීක කිව්ව විතරෑ හොඳටම කීන්තිගිය මේී පුද්ගලයා පිහිහියකුත් තරගෙන ගේ පිටිපස්ස මරන්න හිටිය හරචෙක් ලගට ගිහිල්ලා. කට ඇරලා දිව එලියට අරගෙන කපල ලේ වැගිරමින් ඉන්න හරකග දිවාරගෙන ඇවිත් ඒකට ලුන්විහෙම දාලා සකස් කරලා කන්න ගන්නකොටමහි පුද්ගලයාගේ දිවහැපිලා නොනවත්තාම ලේ ගලන්න පටන් ගන්නවා. ඒ වෙලා විඳම්ම ඔහු වදදිදිී මරණ ගවයින්ගේ තත්ත්වයට ඔහුත් වැටිලා බිමදිගේ දුක්විඳිමින් දුක්විඳිමින් ඇවිදමින් අසී මාන්තික දුක්්ගොඩක් විඳමින් ඒ පුද්ගල යමහනයට පත්වෙනවා. එමගේ දිත්තදම්ම වේදනීය වසය සත්්‍යඝාතනය අකුසලිවිපාක තමන් කරා එනවා පින්වතුනී ඔබ බොහෝම පරිසං වන්නඩ ඕනි කිසිම සත්වයේ ඝාතනය කරන්න හොඳ නෑ. සමහර අයට සමහර සත්‍යෝ දැක්කහම කරුණාව ඇතිවෙනවනම් මෛත්‍රයේ ඇතිවෙනවනක් ඒක වටිනා උපාසක ගුණයක්. හැබ සමහර අයට නම් ඌරෙක් එහෙම දැක්කාම දැන් තපුුවනත් ඉන්නවනි ඌ ඌරග පින්තූරයක් එහෙම අන්තර්ජාලට පලවනහම සෝක් පෝක්ෑල්ල කියලා සමහරුම් කියනවා. ඒවගේම තවත් සමහරු සෝක් මස්ටික කියලත් කියනවා. බොහොම රස ආහාරයක් කියලත් කියනවා. එහෙම කියන වච්චනී ඇතුලට අපූරුවට අභිධර්මය දන්න අපි දකිනවා ලෝමමූලසිත් තට තියනෙ හැති. දේශයත් අපූරුවට පේනවා. ඒ උදවේගි උපාසක උපාසිකාකම කැලේට ගිහිල්ලා. බලනකොඩ සම්පූර්ණම වල් වැදනු. බෞද්ධ නමක් ඉතරක්තියෙන හිස් තැනැත්තො තැන ඇතිියෝ වෙලා. නමට බෞද්ධ වනාට කිසිදු උපාසක ගුණයක් අඩකිව උපාසක ගුණ දහයෙන් එකක්වත් ඒ ඇය තුළ දකින්න නැහැ. හැබැයි සුවප්‍රීවා නිදුක් වේවා, නීරෝගි වේවා, නිවාන්දකිත්වා යහපතක්ම වේවා, සසරේ අකුසල කර්මයට අද මෙහෙම ඉපදලා ඉන්න සසරේ දුකින් ඉක්මනින් අතැමිදේත්වා මේ විදියට සෙත්පතන්නේ ආසිදවාද කරන්න කියන්නේ වටිනාම උපාසක උපාසිකා වෝ. ඒ උදවියට සම්මාධිට්ටිය තියනවයිඒ උදවයට අරායට වගේ මිත්‍යා දුෘෂ්තිය නැහැ ඒ උදවයට නිවැඇද දැක්මත් තියෙනවා කර්මකාරම පලි විපාගදන විදදිේ ඒ ඇත්තු දන්නවා චෘති පතිසන්දිය දන්නව කරම විපාකයේ හැටි දන්නවා. ඒ උදවිය තමන්ට අයහපතක් වන කරම රැස් කරගන්නේ නැහැ. සත්පුරස පිංුවත්නී අපි දැම්මයකි වුව අංගපා සම්පූර්ණ වනොත් තමයි ප්‍රතිසන්ධි විපාකයේ ලැබෙන්නේ. සන්දී ඉඳන් චුතියදක්වා පවෞත්ති විපාකත් මේක හිද ලැබෙනවා. සත්වයින්ගේ අතපය කැඩුවවානං ඒ විදිියේ විපාකයක් අනාගතයේ තමන් කරා එනවා. සත්වයින් ඝාතනය කරව විදියට වද දුන්න විදිට තමන් ඉස්සරහතත්තේ වදය ඒ ඝාතනයේ ඉදිරියට එනවා. මෙතේනි සත්ව ඝාතනාදිය කරන්නට කරපු හැම ආකාරයකම උපක්්‍රම ඒ කරපු වදහිංසා ඒ කළපු හැමදීම තමන් කරා නැවත විපාක දෙන්න එනවා. එනිසා නුව නැති ඔය ඇත්තු සසරින් එතර වන ගමනට පින්වත්ණ කුසල කරමමට ඇස්කර ගන්නට ඕනි. ඔබ කොයිවෙලාකව සත්්‍යඝාතන කරන්න හොඳ නැහැ. මේ කිව්ව පණඇති සතයෙක්වීම පණ ඇති සතෙක් බව දැනීම. මරන්න කැමතිහිත මරන්නත කරන උපක්්‍රමේ ඒ උපක්කමේ නිසා මානය සිද්ධවීම ඔන්න ඔය කියන අංගපා සම්පූර්ණවෙන්නේ නැතුව කවුරු හරි කෙනෙක්ගේ අතින් සත්වය ගාතනය වුුණොත්. ඒකනාට ප්‍රානාාතිපාත කර්මය සම්පූර්ණ වෙන්න පානාාතිපාත කර්මය පරපන් නැසීම වෙන්නේෙ නැහැ. සමහර වෙලාවර්තයනවා මේ කිව්ව කවුණු සම්පූර්ණවෙෙන් ැතුව තමහරුන් අතින් සත්වය ගහතනය වෙනවා. දැ ඔය ඇත්තුූ නිවස ඇතුළ එහෙමිහි යනකොට ඔබ දන්නෙත් නෑ කූ ඔබට ඔබේ පයට පෑගිලාමා නයට පත් වෙලා. ඔබ කැලේ යන්න ගමන් බිමයි යනකොට රැකීරක්ෂාවට යනකොට ඔබ නිසා සමාර සත්වයන්ගේ ජීවිතය අහිමිවෙලා ඔබ දන්නෙත් නැහැ. ඒවගේ අවස්ථාව කොය ඇත්තන්ට අකුසල කරම වෙන්න නැහැ. ඔබේ පයට පෑගිලා පුංචි සත්තු මානයට පත්වෙදී ඔබ නොදැනක් වෙනකොට ප්‍රාණගාතය වෙන්න හැ. ඒවගේම ගොවිතැන් කටයුතු කරන කොට නොදැන බොහෝ සත්වයෝ මානයට පත්වෙනවා. ඔබට ඒ සත්වය මරන්න අදහසක් නැතිහින්ද ඉවැනි චීත්නාවක් නැතිහින්දා. අර ගමා බිමයි යනකොට ගොවිතැන්ටයුතු කරනකොට ඔය ඇත්තන්ට ප්‍රාණගාත අකුසලෙන් සිද්ධ වෙන්නේ නැහැ. පිංවතුනිී හැබැයි ඔොබ මගේ කකුලට සත්තු පෑගිලා මානයට පත්තේවා කළ හිතාගෙන ගමම් බිමයි යනවනං ඔබට ප්‍රාණගාතී වෙනවා. මගේ උදැල්ලට සත්තු කැපේවා කෙන හිතාගෙන ඔය ඇත්තව සත්ව ඝාතනය කරන්න කලපනාකරගෙන එහෙම කුඹුරු කොටනවනං. ඒ ගොවිතැම් පුච්චණ වනන් ඒ විදියට හේල් සකස්කරගන්න ගස්කොළම් පුච්චමින් සත්තු මරණ අදහසින් කටයුතු කරනවනම්. ඔය ඇත්තන්ගේ ඒ ගින්නට ඒ උදලු පාරට මැරෙන සත්වයයින්ගේ ගානට ඔය ඇත්තන්ට පානාතිපාත කරම එ වෙනවා. ඔබත චේත්නාව තිබුණු හින්දා. ගොවි තැම්බත් කරනකොට සත්තු මරණ අදහස ඒ ගවිතැන්වලල්ඩි ගිරි යෙනකොට සත්තු මාන අදහසතයේ දදි මැරෙන සත්තුුගේ ප්‍රමාණයට ප්‍රාණගාත අකුසල කරමය සිද්ධ වෙනවා. පින්වතුන ඔයත්තු යම්කිසි සත්්‍යයෙක් මරන්න හිතාගෙන. ඊතරයකින් විද්දොත් නැත්තන් ගල්පාරක් ගැහුවොත්. ඒක සතා මැරෙන් නැතුව වෙනසාත්‍යයෙක් මැවුණනොත්වය ඇත්තන්ට ප්‍රාණගාත කරමය වෙන්නෙත් නැහැ මොක ඔබ බලාපොරොත් වුණ සත්වයා නෙම මානයට පත් වනේ ඔබ මරන්න ගලකින් ගැහුවොත් ඒ සත්වයා මැරෙන් නැතුව හැබැයි ඒ ගලෙන් ගහපු එකට අතපය කැටලබෙන්ල බොහෝකාලයා දුක්විඳිමින් ඉඳලා පස්සෙ කාලයක ඒ සත්්‍යයා මැරුණොත් බට පානගාත කරමය වෙනවා. ඒ වෙලාවේ නොමැරුුණට අෞුදුගානා දුක්විල්ල දුක්කිල්ලා මානයට පත්ෙද්දිත් ඔබට පානගාත කරමය වෙන බව දැන ග්ඩුවෝනේ. මොක ද ඔව පහරදීමනි සා තමයි මානේයට පත් වනේ. දැංහිතන්නම පත්මේකාලි පවතින ජනාරගල අරබුද්‍යත්තයක්ක. පහගිය අවස්ථාවක ගෙවල් ගිනිතියලා මනුස්සයෙන්ට පහර දුන්නා. මාන චේත්නා ඇතිව මනුස්සයින්ට පහර දෙනකොට. ඒ පහරදීමෙන් ඒ වෙලාව මනුස්සය මැරෙන් ඇැතුව. පස්ෙකාලෙක ඒ පහරදීම හින්දා ඒ පුද්ගලයා මානයට පත්ව වනොත් මනුස්ස ගාතන අකුසල කරමය පහරදීපු කෙනාට සිද්ධ වෙලා. ඒ කෙනා සංසාර ඉන්නකං. අ මනුස්ස ගහතන අකුසලයට ඒකිනාට විපාක විිදින සිද්ධ වෙනවා. ජවන් සිත්තල පලවැනි ජවනයට දිප්තදම්ම වේත්්‍ය අන්තිම ජවනයට උපාචවේද ීළඟ බවයට මැඳ ජවන් සිත් පහට කවදහරි රහත්ව පීනවාම් පානකම් විපාක ලැබෙනවා. මේ විදිහත පින්වර්ත්නේ කවුුණු තීරුම් අරගෙන ඔය ඇත්තුූ ඔබේ සංසාර බවගමම් මඟට හානිදායක සත්ව ගාතන කරම කරගන්න එපා. විහිළුවටව සත්්‍යයෝ ගාතනය කරන්න පා ඔබට පෙරලායකි විපාකය හම්බ වෙනවා. සත්්‍ය ඝාතනයක් කනකොට ඒක කරන්නට බලපාන ප්‍රයෝග හයක් තියෙනවා. දැ වෛද්‍යවරූම සමහර සැත්කම් කරාද්දි. ඒ සැත්කම අසාර්ථක වෙලා සමහා රෝගී මාන්‍යයට පත්වෙනවා. එතින්දි වෛද්‍යවරුන්ට ප්‍රාණගාත කරමයෙන් එනැහැ. තිබ්බේ අර රෝගියා සෝපත්කරන ජීවිතධානයන ඔ ඔ සෝපත්කන අදහස හැබැයි මානයට පත්කරන අදහසෙන් කටයුතු වෙනකොට තමයි ඒ චේත්නාව නිසා අකුසල කර්ම වෙන්නේ එන්සාුව නැති ඔය ඇත්ත පණගාත කර්මයක් වෙනකොට ඒ සිද්ධ කරන්න පුළුවන් ආකාරත්ත ඔබේ අකුසල සිතසා අකුසල සිතේ යෙදෙන්න්න ඕන චෛතසික ධර්මත් සීදුුම කවුණු ගැන හොඳ වැටහීමක් දැනුමක් ඇතිකරගෙන ඉන්ද ඕනේ. ප්‍රාණඝාත කර්මය කරන්න පුළුවන් ආකාර හයත් තියෙනවා. සාහත්තිකෝ ආනත්තිකෝ නිසාග්්‍ය ෝජතාවරු, විච්චාමයෝ ඉදිමයු පයෝගා චබ්බිදාමතා. වත්න ස්වාස්ථික පයෝගේ ආකඥාපයෝගයේ නිසාර්ගික පයෝග ස්ථාවර ප්‍රයෝග විද්‍යාමයේ ප්‍රයෝගය ඊදිමයේ පෙයෝගයේ කියලා ප්‍රාණගාත කර්මී නැත්නම් අකුසල කර්මයේ කරන්න දරන උත්සාහයන් හයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් මරණයට පත්කරන්න හිතාගෙන ගහනවනං කපනවනං අනිනවනං තමන්ගේ අතින්ම අනික්ගෙනාට ගහල මරල කපල කොටල මනුල්සයකෝ තිනිසන් සත්‍යයකෝ කවුරු හරි කෙනෙක් ඝාතනය කරනව නම් ඒක ස්වාහස්තික ප්‍රයෝගී වෙනවා. තමත් සමහර කට්ටිය තමන්ගේ අති මරන්නතුව අනික්්‍යෙනෙක් ලවා මර වනවා. ඒක ආඥාපයෝගී වෙනවා. දැ මකාලි පවතින මේ ජනාරගල තත්ත්වයන්ගේෙක මතකන පහුගේ කාලෙ කිව්වා කොළඹට ඇවිල්ල පහරදුන්න වාහන එකක්වත් නැවත ගම්වලට යන්න දෙන්න එපා. ඔවුන්ට ගහන්න බනින්න ඔවුන්ටත් ඒදේ කරන්න ඕන ඔවුග මානයට පත් කරන්න ඔවුන්ග විනාස කරන්න සමහරයේ ඒ විදියට ප්‍රකාශ කළා. ඒ ඇ සමහලාට ඒ වචනයකිව අන්තරජාලින්. සමහර වෙලාවට පෝස්ට එකක් විදිහට තවත් සමහර වෙලාවං වලට දුරකතනයෙන් ඒ අයගේ ඒ අනදීමත් එක්ක වාහන ගිනිතියලා සමහර මන්ත්‍රීවරු සමහර මනුස්ස්‍යයෝ ගාතනය කරලා මානයට පත් කරලා. රටේ ලෝකීන්න අනිත්තුදවිය කුපිත වෙලා ඒ ගාතන කරාද්දි. ඒ ආකඥා කිරීම නිසා ඒ ආකඥා කරපුවායට ඒ අකුසල කරම වෙනවා. ට ගිනිගන්න කොට ඒ රට නිවන්නයි කටයුතුක දන්න ඕන ආගමික පක්සේ කාර්භාරය ඒක මොකක්කෝ ආගමකින් වෙච්ච තවත් කෙනයගෙන් තමන්ට වුුණු හිරිහරේකට සාධානය වෙන්න ඕන කලා මනුස්සලේ ඉල්ලනවනම්. මරන්නට අන දෙෙන වනම් මේ කරන දෙයිම් මහ විනාසයක් ලේවැගිරීමක් වෙනවා කියල පෙනනිිපෙනී ඒක බලාපොරොත්තුවයෙන් විනාසය බලාපොරොත්වයෙන් විනාසයට උනන්දු කරනවා නම්. එවැනි ආගම් ලෝකයට පුදුම හානියක්. එවැනි ආගම් පිළිපත්න උදවයට පුදුම අකුසල කරම ගොඩක් වෙනවා. හැබැයි පිංවර්ත්නි තමන්ට කරන හිරිහැර වදවේත්නාවලට තමන් අකමැති වගේම අනිත් අයටත් එහෙම කිසිම හානියක් නොවෙන්න තමන් හා සමානවහිත්ල අන්‍යන්ටත් මෛතේ කවුණ බුදුදහම තියෙනෙ විදිහයට පතුරුවන වනං එය පුදුම සාන්තියක් ලෝ කේට එවැනි චිත සන්තතියක් තියෙන උදවයට බලසම්පන්න කුසල විපාක ලැබෙන්නේ. මෙව නාමරූපධර්ම අනික්ගනෙක්ගේ අතකින් මැරණ විදිහට තමන්ගේ අනදීම කලොත් කනුත් තමන්ට ප්‍රාණ ඝාථ කර්මය වෙනවා. ඒවගේම ගල්වලින් ගැහීම පොළුවලින් ගැහීම ආයුදවලින් දමා ගැහීම විඩිත ැබීම මෙන්නමී වගේ දේකින්. යම්කිසිව තමන්ගේ අතිම් මුදා හැරලා සත්වයග සරීරයට යවල ඈතෙන් ඉන්න සත්වයෙක්ව ඝාතනය කරන්නට කටයුතු කරනවා නම්. ඒක නිසාරදික පෙයෝගේ වෙනවා. ඒක නොටත් ප්‍රාණගාත කරණය වෙන්නේ. හතර වැනි ප්‍රාණගාත කරමය වනවිදිහ තමයි උගුල් ඇටවීම. ඒ උගුල් ඇටවීම වනාන්තරයකි න්න සතෙක්ට මධ්දක් විදිහට නැත්තම් වලක් කපන විදිහට එහෙම නැත්නම් තව මොනමහරි ක්‍රමයකට කොටයක් ඇඟට වැටන විදිහට හෙම වෙන්න පුළුවක්. මනුස්ස ලෝකනම් මනුස්සන් කුපිත කරවල එය අනිත් කෙනා මරන්න ඕන කියන දහැසි මර සමාජයේ උසිගන්නමින් ඒ විදිහට සමාජයේ නොමගයවල අනුන්ට උගුල් ඇටවල යම් විදිහකට කුමනොහෝක්‍රමයකට මානයට පත්කර වන වන ඒකදිවෙන්නෙත් ප්‍රාණගාත සිල්පදී කැල්ල පරපණ නැසීමක්. තවත් සමහරකාට්ටය අංගම්පිබිනවා. තවත් සමහරුම් හූනිියංකනවා. තව සමහරුම් පිල්ලි අවනවා. තව සමහරුන් ඉන්නවා බිත්තරහෙම අරගෙන පොළු කොලෙහෙම අරගෙන ඒවළඟ මතුරලා කරමනා එකතු කරගෙන විවිධ සරපවේෂ විදිහට මන්තර බලයෙන් සකස් කරවලා තමාන් මරන්න කැමති පුද්ගලියෝලඟට යාවලා විස සරීරගත කරවලා මරණහිට පත්කරවනවා. තවත්හයගේ අංගම්පිබීම් සෝනයාම් කිරීීමම් කොඩිවින කිරීම් විවිධ දේවල්ලලියෙන් සමහරුන්ට මරණය ගෙනත් දෙෙනවා. දින කීපයක් ඔත්පලරවන මාස කීපයක් ඔත්පල කරවනවා. ඒවගේ දේවල් වලින් ජීවිතයේ අඩුආයසකින් මැරෙන විදිහට විවිධ හිරි හැර කරනව වහද දෙනවා. ඒවගේ අකුසල කරම කරමින් අංගාම් පිල්ලි හූනිියන් කොඩිවින අනවිනවාගේ දේවල් වලින් අනිත් ඇව ගාතනය කරද්දේ. ඒ කරකු අඇයට ඒ වගේම කුසල විපාක මේ ජීවිතයේ ඉදිරි කාලේටත් අනාගතේටත් ලැබෙනවා මෙතන සත්්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් මම කියලැකිෙනෙක් දෙයක් නෑ මේව නාම රූප ධර්මහින්දා. අන්තිම ප්‍රයෝගයේ තමයි ඉර්දිම ප්‍රයෝගයේ කියන්නේ. මේ ලෝකෙ සමහරක් සත්වයීන්ට උපටම්ම තියෙනවා අපූරු හැකයාාවන්. සමහර අයට විවිධ ඊධපාතිහාරකන් පොළො හම් ඒදි තියෙනවා. මනුස්සය අතරත් එහිමයිඉන්නවා බැයි මිනිස්සුන්ට වඩා වැඩිපුරින්න්න එහිම ඊදිධ පපයෝග කරන්න පුළුවන් අමනුස්සූ යක්ක්ෂයෝ එහෙම. ඒ මනුස්සයෝ ළඟටැඇවිල්ල තමංගෝ දක්කා මිනිස්සු බයිවෙනක් කිය දැනදෙනත්. බයිහිතෙන රූප මවාගෙන මනුස්සයින්ට පේන සරසෝමී මනුස්සයෝ මරන්න කටයුතු කරනවා. වගේ මොනොහරි ඉධිමය ප්‍රයෝගයකි මානයට පත්කදොත් ඒකත් පානාතිපාත සිල්ිපදේ කැඩෙන එකක් වෙනවා. මේ විදිහට පින්ගුවත් මේ කවුන තීරුම්ගන්න ඕනේ. පානාතිපාතා සිිල්පදයේදී බරපතල මකුසල ලබා දෙනවා. ඊරඟ බවේ ඒ කාන්තේම නරකේ මුරුම කරල දෙනවා. ආනන්තරය පාපකරමයක්ම වෙනවා මවුපියන් ගහතනය කොළොත්. මේ ලෝකේ! ඊළඟ භවේ නැත්තං අනතුරු භවේ ආන් විපාක දෙන ආනන්තර පාපකරමයක් වන ප්‍රධානතම කරුණක් තමයි මවුපිය ගාතනය මවුපියන් ගාතනය ක ලෝතින් ඒ උදවයට ලැපෙන විපාකය මහා විසාලයි. මනුස්ස ජාතියක උප්පාතිය ලබල ඉන්න දරුවෙක්. මනුසයෙක් වෙලා ඉන්න තමන්ගේ මව්පියන්. මංග මෙලොුවට බිහි කළ තමන්ගේ මනුස්ස මවුපියංව ඝාතනය කොළොත් ඊළඟ භවේ අනිවාරයම ඒ කෙනාට ඒ විපාකයේ බුද්ති විඳින්න සිද්ධ වෙනවා, ඒ කාන්තේම අවිචියයේ දුප්විි ීන සිද්ධ වෙනවා. ඒ උදවියටේ ආනන්තර පාපකරමහින්දා බොහෝදුක් කාර්දර සතර අපායතුළවෙ දිගුකාලයක් විඳින්න වෙනවා. සමහර කෙනෙත්ත ගේ මව්පියෝ මියගියාට පස්සේ ඒ ගෙවල් වටේම බල්ලං විදිහට කුකුලංකිකිලියන් විදිහට සරපහින් විදියට නැවත පැමිණිමි ොුණගෙහෙන අවස්ථා තියනවා. තමන්ව මෙලොවට බිහිකරපු මව්පියන් දේපල තන්නාවෝ තමන්තම තියෙන තන්හාව හෝ මොනමහරි කවුනක්කින්ද හිත නරක් වෙලාය එහෙම ිය ගිහිල්ල තමන්ගේ ගී තමන්ගේ ගේටා කැරකෙමින් ඉන්න වනන් එන්න වනං යන වනම්. ඒ වගේ සමහර සත්තු ඒ ගෙදල ඉන්න දරුවන්ගේ ඇති මානයට පත්තන අවස්ථා තින සමහලාට නයි සරපයව වෙලා ඉපදිලා ගෙදරට එනකොට සමහරය තමන්ගේ කලින් භවේම තාත්තා අම්ම දැන් සර්පය කලා ඉපදල ඉන්න බව දන්නඇතුව ඝාතනය කරනවා. එ මනුස්්‍ය ජාතික දරුව අර තිර්සම් භවය උපත්වය ලබල ඉන්න තමන්ගේ මවහෝපියා මැරීමෙන් ආනන්තරය පාපකර්මයක් වෙන්න නැහැ. ඒකට හේතුව තමයි පිංවත්නී මනුස්සලෝකෙ ගුණයෙන් උසස් පිරිසක් ඉන්නේ. භවාන්තරයකුත් වෙනස් වෙලා මෙ මනුස්සලෝකෙ මනුස්්‍යයෝ කියන්නේ අහේතුක සුගති හෝ දිහේතුක හෝ තිහේතුක තත්ත්වයකි ඉන්න අය. සතර අපා උපදින්නේ අහේතුග දුගත සත්වයෝ ගුණ මහත්වයෙන් දුරුවලයි ඒ උදවිය මනුස්ස ලෝක ඉන්න කට්ටියේ ගුණ මහත්වයෙන් පැබලයි. මිනිස්සුන්ට වානරූපෙහෙම ලස්සරන්ට අපූරුවට පේනවා. හොඳට කල්පනා කල්ල කටයුතු කරන්න පුළුවන්. මනුස්සයින්ට තමන්ගේ කරමයහි වෙනස් කරන්න පුළුවක්. ඒවුනාට තිරිසන් සත්වයෝය එහෙම සතර අපාගත ඇත්තෝ කරමයට අනුවම කටයුතු කරන්න වනාය. ඒ උදවයට කර්මයට අනුව පින්වත්නී නාමරූප ධර්මයන්ගේ ස්වභාවේ ස්වරූපය සිද්ධ වෙනවා. ඒවුනාට අනිකුත් හේතු තය යට බලපෑවාට පිින්ුවත්නී මනුස්සලෝක නම් කර්මය පවා වෙනස් කරන්න පුළුවන්. එනිසා ගුණමහත්තයෙන්වැඩි මනුස්සලෝකයේ මනුස්ස මවුපියන් ගාතනයේ කිරීමේ ආනන්තා දෙපාප කර්මය වගේ වෙන්න. මනුස්ස දරුවා තිරිසම් මවුපියන් තිරිසං ගතසත්වයේ උපත්ය ලබල ඉන්න මවුපියන් ඝාතනයේ කිරීම. සමහර මනුස්සයින්ගේ මේ මවුපියන් ඝාතනය කිරීම සම්බන්ධව අපිට ඒලක චතුස්කේ චෞර චතුස්කය, සංගාම චතුස්කයේ පලාල චතුස්කය කියන මෙන මේ හතරෝසේ කවුණු දැනගෙන තේරුම් අරගෙන ඉන්න ඕනේ. පිින්වත්නී මනුස්සේක් විසින් දන්නේ නැතුව තමන්ගේ මවහරි පියාහරී ගාතනය කළොත්. ඒකෙනට ආනන්තර පාප කර්මයක් සිද්ධ වෙනවා. එ නොදැන මව්පියන් ගාතනය කිරීම හිද න නොදැන වඋනත් තමන්ගේ මව්පියන් ගාතනය කිරීම හින්ද. මේ විදිහත ඒ කවනු තේරුම් ගන්නට ඕන කොයි වෙලාවකවත් ඇත්තු ජීසෙන් කටයුතු කරන්න එපා තමන්ගේ සොකීය පනවත් නසාගන්න එපා. තමන්ව නසාගන්නවා කියන සියදිවි නසාගැනීමවත් කරන්න එපා. සියදිවි නසාගන්නකොට දියසසාගත හිතින්කලොත් ඒක පානගාතයක් වෙනවා. ඒක දස අකුසල කර්මපතයට අයිතිවුණු පානගාත කර්මයක් වෙන්න නැහැ. තමන්ගෙන් අනෙක්ෂත්වයෙක් මානයට පත්කරනකොට පානගාත කරමය වෙනවා. විනේපිටකේ හැටියට මනුස්සේ ඝාතනයකොළොත් බිස්සුන් වහන්සේ පාරාජිකා වෙනවා. තමන්ගේ පණනැතිකරගත්වත් කුඩා ඇවතක් සිද්ධ වෙනවා. තමන්ගේ පණ හානකර ගැනීමයි පරපණ හානිකර ගැනීමයි දෙකේ විශාල වෙනසක් තියන බවත් තේරුන්ගන්න ඕන නමුත් කිසිදු හේතුවක් මත ත. නැති කර ගැනීමත් කරන්න හොඳ නැහැ සත්පුරුස පින්වර්න සමහර සත්වයෝ සමහර වෙලාවංවලදී හදිසි ආපදා වන්ගෙන් එහෙම මනයට පත්ෙන අතපය කැරෙනවා බිඳෙනවා කොට ස්වෙං වෙනවා කෝචිවලට මහු වෙලා සරීරයේ කොටස් ස්වං වෙලා යනවා විධ දිහට මානයට පත්වෙනවා මේ විවිධාකාර විදිහට සත්වයෝ මානයට පත්වීම පසු පස්ස ඒඒ අයගේ අතීත බව්වල කරගෙන් තියෙන අකුසල කරම විපාකයේ තියෙනවා. මරන්න කැමති සත්වයන්ගේ ගුණගුණවල හැටියට මරන්න කරන උපක්කමවල හැටියට ඒ අය ඒ සතත්වයෝ මරන්න හිතනකොට ඒ අයට ඇතිවන කෙලෙස්වල හැටියට ඒ අකුසල කරම ඒ සාද්‍යකම මහාසාවද්‍යකම තීරණේ වන්න ල්පසාවද්‍ය ඒ යන අල්පවිපාකද මහාවිපාකද ලැබෙන්නේ කියන එක තීරණය වෙන්නේ අරකිව්ව කවුණු ගොඩක් මත. මරණ පුද්ගලයා නැතම් මරණ කෙනාගේ. යට පත්තන ඒකෙනගේ ගුණේ හැටියට ඒමගේ ඒකට ගන්න උපක්‍රමයේ හැටියට කෙලෙස්වල හැටියට අ අකුසලයේ පානගාතයේ අඩු වැඩි කමතීරණය වෙනවා. කවුරු හරි කෙනෙක් මරණයට පත්කරන්න ගුණවතෙක් නම් ඒක මහා බණපත්ලා අකුසල කරමයක් වෙනවා ගුණේෙන් දුරුවල කෙනෙක් මානයට පත්කරද ඒකෙ අකුසලේ අරතරම් බලවත් නැහැ. මවුපියන්ගේ ගුණේ ගුඩාක් පබලයි. තහතන් වහන්සේලාගේ ගුණයත් පිින්ුවත්නිි බොහෝම පබලයි. එනිසා මවුපියන් හෝ රහතන් වහන්සේලා හෝ ඝාතනය කරද්දී ඒකෙනාට අර ගුණමහත්තයෙන් වැඩියුතුමන් ඝාතනය කරපු හින්ද ඊළඟ බවය, අනිවාරයේම අපාගත වෙන ආනන්තර පාප කරමයක් වෙනවා. ආනන්තර පාපකර්මයෙන් කල්පයක් නරකයේ දුක්විනි ඉන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතයේ නම් කිසිම කෙනත්ට නැති කරන්න බැහැ. එනිසා බුද්ධගාතක කර්මයක් නොවුනට භාගිවතුන් වහන්සේගේ ලේසලවීමේ කර්මය සිද්ධ කරගන්න පුළුවන්. සත්වයින්ගේ ගුණයෙන් ඒවගේම මහාශරීර ස්වභාවයන්ගේ විධ කවුණුුවලින්. සත්ව ගාතනේ අඩු වැඩි කමතීරණය වෙනවා ඔය ඇත්තුව යම්කිසි සත්වය ගාතනය කළෝතින් ඒක අකුසල කර්ම විදිහයට ඊළඟ බවේ අපාගත වෙන්න හේතුවෙන වගේම ඊළඟට උපාත්තිය ලබලා ජීවත්වෙන කොටේ අතර මැඳ ඕනම අවස්ථාවක මිය දෙන්න පුළුවන් සමහර වෙලාවට මනුස්ස මවුපියන් දන්නෙත් නැහැ සුක්‍රධීම්බ සංසේචනයන් ඇත්ලත් ඇසුවට සමහර සත්වයෝ පැමි නිලාපති සන්ධිය ලබලා. ලේපාටට හැරෙන්න්නත් කලින් පලවනි සතිය තුළම ඒ සත්වයාගේ උපන් ජනකකරමයේ දුරුවල කමහින්ද. පෙන අකුසල කර මේ විපාකහින්ද මානයට පත්වෙ ලබලන කොට ඉල්ල තියෙන මනුල්සලෝක එක්කු පැහ දෙකා පැයි විසිහතරක්. දින තුනාක් කතරක් ලීපාටට වත් හැල්ල නැතියේ පලවනි සතිය වගේ අවස්ථාවක විතරයි. ඒ පසු පස්ස ඔහුගේ පෙරසංසාරයේ සත්‍යයෝ ගාතනය කරපු අකුසල කර මේ තියෙන්නේ. සමහරුන් ලේපාටට හැල්ලතේරි දෙවනි සතියේ කැටිගැහැන තුන්වනි සතියේ ගණමස් පිඬුවක්ගෙන හතද වන සතියේ අතපය හැටනවැරණ ඊළග ඊළඟ සතිවල. අකුසල කරමයන්ගේ සත්්‍ය ඝාතනයන්ගේ වැබිපාක විදිහට මානයට පත්වෙනවා. ඒ වගේ මානයට පත්වන උදවිය පිින්වත්නී මනුල්සලෝ කින් ලතිීන බාලනකොට සුළු කාලසීමාවක් තමන්ගේ කරමයෙන් තමන්ට ගැලවෙන්න බැහැ. අනුන්ගේ කරම අනුන්ට තමන්ගේ කරම තමන්ට. කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසාවත් කවුරු හිදවත් අකුසල කරමකර ගන්න හොදනෑ කුසල කරමම කර ගන්න ඕන දෙලෝ යහාපත උදෙසාම අවස්ස කටයුඩු සිදු කරගන්නට ඕන සත් පුරුස්ස පින්වර්නී අදඒ විදිහට ඔය කුණ්‍යවන්තයින්ට අපි පානාතිපාතා වීර මනීසික්කාපදන් සමාධයාමි කියන ප සිිල්පදයේ දැකීම පිළිබඳව තමයි දර්ශනා කරන්න තියෙත්න මම සසර දුකින් එතරවීම පිණිස. අනුන්ගේ පානයේ නසන්න පරපණ නැසීමෙන් වැලකීමේ සිල්ිපදේ රකිනව කියලා රකින්නට ඕන සීලයේ අත්‍යා වස්සයි. ඔය ඇත්තු අද මගපල් ලැබුව ඔබේ පෙර කුසලයේ හේශක්තිය නිසා ඔබ තව සතියක මාසකින් අවුරුද්ධක මේ බවේ බැරුවගියොත් මඟපල් ලබන්නට ඊළඟ බවේ ඊළඟ බවේ බැරුවගියොත් හේතු සම්පත් මුහකුරහගලා ඉක්ම භවේක මඟපල් ලබා සසඳින් එගොඩ වෙනකම්ම ඔබ අඩුවාාවසින් නොමැෙන කෙනෙක් වෙන්නට ඕනි. ඔබ උප්පත්තිය ලබන්න ඕන මනුල්ස්ස දීවේ සුගති තැන්වල. දැම් මේ ලැබිලතියෙන මනුල්ස ජීවිතය ඔබ පරපණ නසමින් කටයුතු කරලා ඉක්මනටම මැරෙන කෙනෙක් බවට පත් වෙලා බැහැ. ඔබට අවුරුදු සීයක් ජීවත් එන්න තියෙනවනං ඒක තව සති අත් දෙකක් වෙන්න පුළුවන් කරගන්න සත්්‍ය ගාතනාදී කරමවල හැටියට. උපන් ජනක කරම සක්තිය දුරුවල කරන්න පුළුවන් බලවත් අකුසල කරම සත්්‍ය ගාතන විදියට කරගන්න එපා. පුංචිම සත්ත්වයාගේන්දල මහා සත්්‍යයාදක්වා සියලු සත්වයින්ට මෛත්‍රීය පතුරුවන්න. ඇතිකරගන්න එපායේ දේශේ ඔබට නපුරක් ඔබට විනාසයක් ඔබට හානියක් එ නිසා කිසම හේතුවක් මත ඔබ අඩුවාවිසි මානයට පත්වන ඔබේ අතපය කැරෙන බිඳෙන. ඔබේ මෙලොවජීවිතයේ විනාසයට පමණුවන ඔය ඇත්තන්ට නානාපකාර දුක්කරදර විඳින් සිද්ධ වන කිසිදුආකාරයක සත්්‍ය ගහතනාදිය කරන්න එපක් කිසිම ප්‍රයෝගයකින් ආයුදවලින් අමන්ගේ අතින් අනුන්ට අනකරලා ඒ වගේම විදිතියල ඊතලවලින් ඒ වගේම අනමින කොඩිවින යන්තමන්ත්‍ර ඒවාගේම හූනිියම් පිල්ලි අංගංආදී අවල ඊධපයෝග ඔය මොනමකමයකින්වත් කිසිම සත්‍යයෙක් මරන්න විපා ඒ සත්වයෝ ඝාතනය කිරීමේ අකුසර කරම ඔබට එනවා අනදීමකින්වත් කරන්න එපා. පිවත්ී පුුවන් තරගු ඇත්තු වචනයෙන් අනි තැත්තග නිවන්න. ඇවුලුනුහිත් නිවන්න. ඇවිස්සිලා තියෙන ඇවිරි ලාතියන දේසයෙන් අගතියට ගිහිලා තියෙන තන්හාවන්ගේ මුසපත්්‍යලා තියන ආසාවන් ස්ටකරගන්නට බැරුව විධාකා තන්හා ආසාවන් හින්ද මනුස්ස ඝාතනාදය කරල්ල හරි ඒක ස්තකරගන්න හදන එන්න ඒවාගේ බයානක විපාක. කල් නොයොවාම මෙලොවදි සහ ඉක්මං අවස්ථාවක ලැබෙනවා. එන්සා නුවන නඇති ඔය ඇත්තුූ සැබෑ උපාසක උපාස්සකාවක් වෙන්න ඕනේ. ඔබ මේලෝක සරණයන්න ඕනේ බුද්ධරත්නය ධර්මරත්නය සංඝරත්නය පමණමයි. ඒ තුඳුරුවන් සානගිය ඔය ඇත්තූ සත් පුරුස පින්වර්ත්නී ඔබේ නිත්‍යසී ලේවන පංචසීලයේ රකින්නම ඕන තුදුරුවන් සානයමෙන් පිහිට ලබාගන්න ඔය ඇත්තුෝ. ක් ගනමින් කරගන්න හැම කුසල කරමයක්ම ඔබේ ජීවිතයේ කාන්තයෙන් බබලවනවා පංචසීලයේ අද දවස්ස ඔබට පිදේශනා කළේ පලවැෙනසිල්ි පදය සම්බන්ධව ඒ පානාතිපාතා වීර මනය සික්කාහපදන් සමාධයාමි මම සසරදුකින් එතරවීම පිණස පනඇති සත්්‍රයෙන් ඝාතනය කිරීමෙන් වැලකීමේ සිල් පදේ සමාධන් වෙමි කියල තමයි ඔබසිල් පද සමාදං වෙන්න පිින්වර්නී. පන්සි රකින්න පලවන සිල්පදේ රකින්න ඒක බිදගන්න එපා විනවන්න වෙන්නේ ඔබටයි පලවන සිල්ිපදේ බිඳගන්න එපා විඳවන්න වෙනවා බයාන කකුසල කරම ගොඩක් නිසා ඔබට බොහෝදුක්කාදල් උරුම වෙෙන් නිසා පලවැන සිරිපදේ දිවිහිමියෙන් රැකගන්නට වග බලාගන්නට ඕනෑ. සත්පුරස පිින්වර්නී. අද දවසේදී පින්බර ධර්මදාන් දායකත්තේ ධරමින් මිරි ධර්ම දීශනා වැඩ සටහන සංවිධානය කරලා දුන්නේ සුපින්වත් ජපානී පදිංචි නිර්මා දනංජයේ පින්වන්ත මහත්මානං විසින්. එතුමානං විසින් එතුමානංගේ ලොකු අයියාගේ පුතාවන ගීසත් විදස්සන පුතනුවන්ට. ඒ රහල් ගතවසතන එම පිින්මත් පුංචි පුතනුවන්ට නිදුක් නිරෝගී දීර්ගාවස පතමින් ආසිර්වාද කරවන් ලබනවා මේ ධර්මදානය පුුණ්‍ය කරමය කුසල බලයෙන් පින්ංවත් පුතනුවන් සූ පත් වේවා නිදුක් නිරෝගී දීර් ගාාවස ලබත්වා. ඒවාගේම ගමි යුපාසකා මෑණියන්ටේ ආච්ච් යම්මාට ජෝනිමාසේ පාලව සපත්වූ ආච්්‍යයම් මාට පින් අනමෝදන් කරනවා. ඒකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර් ගාවිස පතනවා. ඔබ මෙතෙක්වේලා රැස්කරගත්ත පුුණ්‍ය සම්බාරයෝ ජපානයේ පදිංචි නිර්මාල් ධනන්ජයේ මහත්මපමොක පින්වතු නමි මියගේ ඥාතිීනටත් ලෝපුරාමේ ධර්මත්පචාරය කටු සිදුකරන්නට යෝධ ශක්තියක් වෙමින් අපට උපකාරවන අප සෙස්ස අපරැකගේ පඥ්ඥාසාර පොඩි හා මුදුරුවන්ගත් ඒවාගේම ධර්මස්්‍ය වනය කළ විධ රටවල්ලොල්ල සිටමින් ධර්මස්්‍ය වනය කළ ඔය පුුණ්්‍යවන්තුය හැම දෙනාගීමත් නමී මියගේ සසර ගත නෑ දැයිනට ඒකාන්තමී පින් අනුමෝධංවීත්වා ඥාතිීනගේ පාළුව ජීවිත සැපවත් විත්වා සූපත් ්‍රිත්වා සුකිතමීත ප්‍රඥාව දියුණු කරගෙන ඉක්මම් භවේකදීම නිවණින් සැනසිත්වා ඉකල ඥාතීන්ට පින් අන මෝදන් කරන්නෑ. දෙවියන්ටත් මේ පින් අනමෝදං කරන්න. සාකල වයස්සවන් ධතරාස්ට්‍ර විරුඩ විරූපාක්ෂ සුමන් සමන් දිවරාජු තමයානං ආදී කොටගත් සමස්ත දිවරාජ සමූහයා මේපින් අනමෝදං වෙත්වා පින් අනමෝදං වන දෙවියු ඔබ සැවම රකිත්වා එකළ දෙවියන්ට පින් අනමෝදං කරන්න ආකා සට්ටාචය. කවදා හෝ දිනකද ඉපත්ලා කවදා හෝ දිනක දි මානයට පත්තන නැවත් නැවතත් භවේ සරිසාන සසරදුක් නසන්නට නිවන් දකින්නට මේපින් හේතු සම්පත්ම වේ වායිකල නිවනම අරමුණු කරන්න. ඉදන්මී පං්ඥං ආසවකයා වහන් හෝතු මේ පින නිවං අවබෝධවීම පිණසම. हे तुेवा मे कुशलये बालयिन् निवादा किरुम पस्प दश अकुशाकर् बालयिन् गीद असत्पुरुषैन् गेद पापम्रीन् गेद आश्रयणुलेवा දානාදී පින්කම් කරන සීලාදී අනන්තගුණපුරන විදර්සනාදී භාවනාබඩන සත්පුරසයින්ගේද කල්්‍යානමිත්‍රයින්ගේද. බුත්න්දාදී ආර් මහෝතමයින්ගේද ආශ්‍රයමැලැබේවා. සත්පුරුස පින්වත්න ඔබටයි අපි ආසර්වාද කරන්නේ ධර්මදානමී කටයුත් ත, බොහෝ විහිසලී කටයුතුක න අපසිෙස්සේ අපට ඇක්කේ පඥ්ඥාසාර පින්වත් ස්වාමීන් වහන්සේ ඒවාගේම ජපානයේ පදිංචිව සිටිමින්. අද ධර්මදානමේ උතුම් පින්කම සඳහා දායකත්වේ ධරමින් සංධානය කළ සුපින්වත් නිර්මා ධනංජයේ මහත්ම එම රෝහල් ගතවසිටන ඒ සහෝදරයාගේ පුතා ගීසත් විදසන පුතනුවන්ට නිදුුක් නිරෝගී දීර්ගා විස ඉක්මන් සූපත් භාවේ ලබේවා. එම පවුලේ මවපිය සහෝදර හැම දෙනාටමත් විධ රටවල් ඔොල සිටිමින් මේ වස්සාන සමයේ පිම්බර ධර්මස්්‍ය වනයන් සිදුකරපු සැදැහැබර ඔබ හැම දෙනාටම තබන් තබන පෙවරක් පේෙවරපාසා තුොනුරුවන්ගේ ආසිරවාදේ දෙවියන්ගේ රැකවනේ ලැබීවානිදුක් නිරෝගී දීර්කා විස ැබීවා. අභිවාදන සේරීසය නිච්චන් වද්්‍යාපචායිනෝ චත්තාරූ දම්මාවට අන්තිආයු අන්නෝසු කම්බලන්. අයුරාරුග සම්පාති සග සම්පාතිමී වචේ, අතුනි බාන සම්පාති ඉමිනාති සමිච්චතු හැම දෙෙනටම තෙරුවන් සරණයේ.